ඉතින් ඔන්න අද මම දැන් ඉන්නේ පුංචායුනින් කියලා දෙන්න යන්නේ කොහොමද පොල් කොළ ණය හදාගන්නේ කියලා. මේක ඇත්තටම පොල් කොළ ණය, පොල් කොළ පත්තෑ වගේ එක එක නම් වලින් එක එක පැතිවල හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක ගැන වැඩිය නිකන් එල්ලිලා දඟලන්න එපා. මොකද එක එක පැතිවල එක එක විදිහට කතා කරන නිසා. ඉතින් මෙන්න මේ විදිහට පොල් කොළය සුද්ධ කරලා අරගෙන මෙන්න මේ විදිහට නමා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ හොඳට මේක පැහැදිලිව පේන්නේ නැත්නම් වීඩියෝ එක ස්ටොප් කරලා හරි බලන්න. මොකද ගොඩක් අය දන්නවා ඇති නමුත් දැන් අලුතෙන් ඉපදෙන පුංචි අය මේ දේවල් ගොඩක් දන්නේ නැහැ. ඒකයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නත් හේතුව. ඉතින් මෙන්න මේ විදිහට නමලා ඕනට පේනවා ඇති. මෙන්න මේම හොඳට නමලා අපිට මේකේ කෙරවල පොල් කූඩකින් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පොල් කොළ පත්තෑය හරි පොල් කොළ ණය හරි හදාගන්න පුළුවන්.